ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මල් අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත පවුල් ලක්ෂ 57කින් 31ක්ම ණය ගැතියෝ පවුල් ලක්ෂ 7ක්ම ණය අරගෙන තියෙන්නේ ආහාර වෙනුවෙන් අපරාධකාරයෝ ළඟත් පොලිසිය නීතිය නවනවා නම් මැති ඇමතිලා ලොක්කෝ ළඟ කොහොම නැවෙනවා ඇද්ද කියලා අද ටෙලිවැකියෙන් මෙරට පවුල් ලක්ෂ 57න් ලක්ෂ 31ක්ම ණය ගැතියන් වී ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. ඒ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පදනම් උපුටා දක්වමිනුයි. මින් පවුල් ලක්ෂ 7ක්ම සිය දෛනික ආහාර අවශ්‍යතා වෙනුවෙන් ණය කරුවන් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ආර්ථික අර්බුදය මගින් ඇති වෙලා තියෙන බලපෑම් පිළිබඳව යම් ආකාරයට අධ්‍යයනයක් කරලා ඔවුන්ගේ වාර්තා මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේ වාර්තාව තුළ විශේෂයෙන්ම දක්වන්නේ 2022 මාර්තු මාසයෙන් පසුව සිදු වූ බොහෝ දේවල් පිළිබඳව. නමුත් දැන් 2022 මාර්තු වලින් පසුව ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද මේ සංඛ්‍යා දත්ත විශ්ලේෂණාත්මකව විමර්ශනය කරලා බලනකොට ලංකාවේ පවුල් වලින් 60%කට ආසන්න ප්‍රමාණයක ආදායම් පහළ යාමක් පෙන්නුම් කරනු ලබනවා. ලංකාවේ සමස්තයක් විදිහට ගෘහ ඒකක ලක්ෂ 57ක් මේ ලක්ෂ 57න් ලක්ෂ 34කට ආසන්න ප්‍රමාණයක ආදායම් කඩා වැටීමක් මේ කාලය තුළ දැක ගන්නට පුළුවන්කම තියෙනවා. 2023 ඔක්තෝබර් මාසයේ වගේ වෙනකොට දරිද්‍රතා මායිම විදිහට සටහන් වෙන්නේ රුපියල් 16,112ක්. දැන් 4 දිනකින් යුක්ත පවුලක් ගත්තට පස්සේ අපිට පැහැදිලි වෙනවා සාමාන්‍යයෙන් මාසයකට රුපියල් 65,000ක් විතර අවශ්‍යයි. වියදම් වැඩිවීම කියන කාරණා තුළ දරිද්‍රතා මායිමෙන් පහළට වැටෙන ජන කොටස විශාල වශයෙන් වැඩි වෙලා තියෙන්නට පුළුවන්. නමුත් ඒ පිළිබඳව දත්ත මේ වෙනකොට ඉදිරිපත් කරලා නැහැ ඇත්තටම. ගෘහ ඒකක ලක්ෂ 57න් ලක්ෂ 31ක් පමණ ණය ගැතියන් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ ණය ගැති පවුල් ලක්ෂ 31කින් ලක්ෂ 7කට ආසන්න ප්‍රමාණයක් ඇත්තටම ණය වෙලා තියෙන්නේ ආහාර ඉදිනෙදා ආහාර මිලදී ගැනීම සඳහා. එහෙනම් ලක්ෂ 25කට ආසන්න පුද්ගලයන් ප්‍රමාණයක් මේ රටේ ආහාර අවශ්‍යතා සපුරාගෙන තියෙන්නේ නැත්නම් සපුරා ගනිමින් සිටින්නේ ණයට මුදල් විවිධ ආකාරයට අරගෙන. මේ අතර ආනයනික සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 65 සිට රුපියල දක්වා අඩු කිරීමට රජයේ තීරණය කර තිබෙනවා. මෙවන් පසුබිමක කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් සහල් ආනයනයට සිය විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ. රට තුල ප්‍රමාණවත් සහල් තොග තිබියදී මෙම තීරණයෙන් ගොවීන් අපහසුතාවයට පත්වන බවත් නොසන්සුන්තාවයන් ඇතිවිය හැකි බවත් ඔහු පෙන්වා දී තිබෙනවා. කිරි සම්බා දේශීය සහල් වර්ගයක් බැවින් කිරි සම්බා කියා වෙනත් සහල් වර්ගයක් ගෙන්වීමට යන බවයි ඔහු ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. මේ අතර අධික ලාභ ලබමින් වෙළඳාමේ යෙදෙන සහල් වෙළෙන්දන්ට පාරිභෝගික අධිකාරිය අද අනතුරු වැඟවීමක් සිදු කළා. ගැටළු මතුවෙන සහල් තමයි කිරි සම්බා. කිරි සම්බා අපි මිල නියම කරලා තියෙන්නේ 260කට. 260ට වඩා වැඩිපුර විකුණලා අපේ පාරිභෝගික සේවා අධිකාරියෙන් වැටලීමක් කරලා ඔබව 80 ඔබ සාමාන්‍ය වෙළෙන්දෙක් නම් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 5 දක්වා දඩයකට ඔබ යටත් වෙන්න. සමාගම් පනත යටතේ ලියාපදිංචි වෙච්ච ඔබ ලක්ෂ 5 ඉඳලා ලක්ෂ 50 දක්වා වූ දඬුවමකට යටත් වෙන්න. සහල් ටික රාජසන්තක වෙන්න සිද්ධ වෙනවා. දැන් මේ රුපියල් 60ක් වැනි ලාභයක් ගන්න ගිහිල්ලා විශාල මුදලක් නැති කරගන්න සූදානම් වෙන්න එපා. යම් කිසි හේකින් මෙවැනි සහල් විකුණනවා ඔහි හරි ස්ථානයක ඔබට පුළුවන් 1977 තියෙන අපේ හොට්ලයින් එක ඒකට ඇමතීමක් කරලා ඒක දැනුම් දෙන්න. ඔබ මේ බිල්පතක් අරන් තියෙනවා නම් 320ට කිරි සම්බ විකුණලා ඒ බිල්පත ඉදිරිපත් කරන්න වැටලීම් සිදු කරන දිසාපති කාර්යාලයට අනුක්තව තියෙන. ඒ නිලධාරීන් ඒකට විරුද්ධව කටයුතු කරා. අපි ඔක්කොම කරලා තියෙනවා 23 වර්ෂයේ තුල වැටලීම් 24,000. ඒ 24,000න් 22,000කට අපි නඩු පවරලා තියෙනවා. මේ 22,000න් දඩ මුදල හැටියට 27,84,00,000ක් දඩ ගහලා තියෙනවා. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය
අද ලියන්නේ 437 වැනි ටෙලිවැකිය. ඔබ දන්නවා අප බොහෝ ටෙලිවැකි වලින් පෙන්වා දුන්නා නීතිය සැමට එක සමාන නැති බව. නීතිය සැමට එක සමාන නැති බව. මේ රටේ දූෂණයේ වංචාව අක්‍රමිකතා සේම අපරාධත් මෙතරම් ඉහළ ගොස් මේ රට දූෂිත රාජ්‍යයක් බවට පත්ුනේ නීතිය සැමට එක සමාන නැති නිසයි. සරලම උදාහරණයක් දෙන්නම්. මහපාරේ ඕන තරම් පොලිස් හා හමුදා සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙනවා නේද? නතර කරන තරමක් නතර කරන්නේ යතුරු පැදි ත්‍රිරෝද රථ සහ සාමාන්‍ය වාහන. අර මේ පොලිස් ආරක්ෂකයන් පිරිවරාගෙන පෙර ගමන් රථ එක්ක යන දේශපාලනඥින්ව නතර කරලා පරීක්ෂා කරනවා හීනකින්වත් දැකලා තියෙනවද? ඈ මේ ජාතියේ ලොකු ලොක්කෝ ශුද්ධවන්තයෝද? උන්දලගේ වාහනවල හොරබඩු ගෙනියන්ට බැරිද? කුඩු අරගෙන යන්ට බැරිද? එයාපෝර්ට් එක අරගෙන බලන්ට නේද? ඒකෙත් අර මේ අතිවිශේෂ වරප්‍රසාද සහිතව නේද VVIP ලේබල් එක එහෙම ගහගෙන ඒ යනේන උන්දල බබාලද? ශුද්ධවන්තයෝද නේද? හොඳම උදාහරණේනේ අර අහම්බෙන් අල්ලගත්ත රත්තරන් සබ්රි නේද? මිනිහට නීතිය ක්‍රියාත්මකුන හැටි දැක්කද නේද? මැද පෙරදිග රටවල දහ දුක් විඳලා ලංකාවට එන අහිංසක ගෘහණියකගේ මල්ල ඇදලා ඇපල් ගෙඩි දෙක තුනත් කුණුබක්කියට දාන නිලධාරීන්ට ඔය මේ ග්‍රීන් ලයින් වල එන මහවුන්දලගේ බෑග් එහෙම අවස්සන්ට පුළුවන්ද නේද? ඇවස්සුවත් ඉතින් වැඩක් නෑනේ. අහුනත් මොකද සබ්‍රිට වෙච්ච දෙමයි වෙන්නේ නේද? පොඩි ගහනක් ගෙවලා එළියට යනවා. දැන් බලන්න හිටපු සෞඛ්‍ය ඇමති එයයිගේ ගෙදරටම ගිහිල්ලා මේ ස්වේච්ඡාවෙන්ම ප්‍රකාශයක් දෙනකන් ගත්තේ නෑ නේද? කෙහෙලිය හරියට නීතියටත් උඩින් වගේ නේද බැලූ බැල්මට පේන්නේ? ඈ ඇත්තටම හරිනම් මේ සෞඛ්‍ය මහවුන්දලගෙන් සිදුවෙලා තියෙන අපරාධ ගැන මීට වඩා පුළුල් විවෘත පරීක්ෂණයක් පවත්වන්න ඕනේ නේද? නීතිය සැමට සමාන නැති බවට මේ උදාහරණ. හොඳේ දැන් බලන්න අද ක්‍රියාත්මක යුක්තිය මෙහිුම නේද? අපි ටිරාන් අලස්ව අයින් කරමු. ඈ ඒ ඔහු පළමු වතාවටනේ මහජන ආරක්ෂක කැමති වෙන්නේ නේද? නමුත් දේශබන්දු අරන් බලන්න. දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති. එතකොට ඒ කාලේ මේ කුඩු හොරු හිටියේ නැද්ද? කුඩු බොන මිනිස්සු හිටියේ නැද්ද නේද? එයාට එදා මේ වැටලීම් කරන්න ඉඩ දුන්නේ නැත්තේ හිටපු පොලිස්පති සීඩීද? මේ ප්‍රශ්නේ අපි මීට පෙරත් ඇහුවා. එහෙම නැත්නම් එදා හිටපු පොලිස් ඇමතිද? එහෙමත් නැත්නම් වෙනත් දේශපාලන බලවතෙක් හිටියද දේශබන්දුට උඩින්? මොකද අපිට මතකයිනේ නේද අර මීගුමියේ දේශපාලනඥයෙකුගේ නිවස STF එකෙන් ගිහිල්ලා වටලපු වෙලාවේ මිනිහව බේරගන්න ගියේ එදා රටේ ලොකු ලොක්කනේ නේද? ඈ දේශබන්දුලගේ අත්වලට එහෙමනම් මෙපමණ කලක් මාංචු දාලා කුඩු බිස්නස් කාරීන්ට රජවෙන්ට ඉඩ දුන්නේ කවුද කියලා දැනගන්න රටේ ජනතාවට යුක්තිමේ අයිතියක් තියෙනවා නේද? මේකත් මතක තියාගන්නකෝ. නීතිය ඇතුලේ නීතියට මුවා වෙලා අනීතික දේවල් කරන්න කාටවත් අයිතියක් නැහැ. හොඳේ ඒකයි අපි සෑම විටම පවසන්නේ නීතිය සැමට එක සමාන විය යුතුයි කියලා. හොඳේ අද පත්තරවල තියෙනවා හරක් කටා ඉදිරියේදී CID නීතිය නවලලු. හරිද? පොලිස්පතිගෙන් දොස් කියලා. වැඩ බලන පොලිස්පතිගෙන්. එහෙමයි නිවැරදි වෙන්න ඕනේ. ඊයේ පත්තරවල තිබ්බ හරක් කටාගේ පොලිස් ගජයින් 19 එරෙහිව පොලිසියෙන්ම පරීක්ෂණ කියලා. දැන් මේ කතා දිහා බලනකොට එකක් පැහැදිලි නේද? පොලිසිය ඇතුළෙම ලොක්කෝ නීතිය නවනවනේ. අපරාධකාරීන් ළඟත් නීතිය නවනවනම්. හොඳේ මතක තියාගන්න අපරාධකාරීන් ළඟත් කුඩුකාරයෝ ළඟත් නීතිය නවනවනම් මැති ඇමති ලොක්කෝ ළඟ කොහොම නවනවද නේද? දැන් තේරෙනවද නීතිය සැමට එක සමාන නැති රටක්? මේ යුක්තිය මෙහෙයුම යටතේ අර කොළඹ අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් පිරිස වැලිගමදී වෙඩි ප්‍රහාරයට ලක්ුණු සිද්ධිය අරන් බලන්න නේද? වෙඩි තිබ්බේ පාතාලේ නම් මේ අය අතේ ආයුධ තිබුණු නිලධාරීන් නම් මොකටෙයි පැනලා දිහුවේ නේද? මේ පිරිසට වෙඩි තිබ්බේ පාතාලේ නම් වැලිගම පොලිසියේ ජංගම රථයේ අනනොතක මේ පිරිස පලාගේ පොලිස් කියන අකුරු ටික කියව ගන්න බැරිවද නේද? යුක්තිය ඇතුලේ අර මේ පිලිපීනේ ජනාධිපති රොඩ්‍රිගෝ කිව්වා වගේ මම කුඩුබන උඹලවත් මරනවා කියලා නේද? ඒ වගේ දේවල් කරන්න නීතිය යොදා ගන්න බෑ. හොඳේ ඒවා අනීතිකයි. දැන් මේ
කුඩු බොන මිනිස්සුන් පුනරුත්ථාපනය කරන ගමන් ගේන මහයුන් අල්ලන්න ඕනේ. ගේන මහ උන්දලව අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්නේ නැතුව අල්ලන්නේ නැතුව නේද? දෙන දඬුවමත් දෙන්නේ නැතිව කුඩු බොන මිනිස්සුන්ගෙන් විතරක් මේක පාලනය කරන්න පුළුවන් නම් ඒක ලෝක පුදුමයක්. හොඳයි. දැන් ඊයේ පෙරේදා මේ අර කඩලා දාපු හෝටලේ අරන් බලන්න. ඒක කුඩුකාරයෙකුගේ දීපලක් නම් ඒක අත්පත් කරගන්නවා වෙනුවට ඔහොම කුඩුපට්ටම් කරලා ඉඩබ සුද්ධ කරේ වෙන මොකක් හරි බලාපොරොත්තුවක් ඇතිවද ඈ අධිකරණයට ගිහිල්ලා හෝටලය මුදල් විශුද්ධිකරණයට අහු වෙනවා කියලා වාර්තා කරලා ඒ තොරතුරු ටික දීලා මේ දීපල රාජසන්තක කරලා ඈ ප්ලේන් ටිකඩයක් හරි දාලා දෙන්න තිබුණා රජයට ආදායමක් ගන්නට නේද ඈ මේ හෝටලේ අයින් කළේ ළඟපාත තියෙන හෝටලයක් වෙනුවෙන් කියන කතාව ඇත්තක් නම් හොඳේ ඇත්තක් හරියට අපි දන්නේ නැහැ ඇත්තක් නම් දැක්කද එහෙමනම් නීතිය සැමට එක සමාන නැහැ නේද මතක තියාගන්න සීසර් විතරක් නෙමෙයි සීසර්ගේ බිරිඳත් නිර්දෝෂී වෙන්න ඕනේ මොන අනපනත් ගෙනල්ලා මොන සෙල්ලම් දාලා වුණත් මාධ්‍යයේ මේ කටවහලා රට ඉදිරියට ගෙනියන්න බෑ මාධ්‍යයේ කටවහලා රට ඉදිරියට ගෙනියන්න බෑ කියන එකත් ඔය කොයි කවුරුත් මතක තියාගත්තොත් හොඳා කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. හමුවෙමු 10:12 අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.